අපේ රටට අග්‍රගන්‍ය වූ කලාකරුවන් උගතුන් බුද්ධිමතුන් විද්වතුන් ආචාර්ය මහාචාර්යවරුන් බිහි කරපු බිහි කරන සෙන්කඩගල පුරවරේ හන්තාන කඳුපන්තියේ පාමුල පිහිටලා තියෙන අතිශයින්ම සුන්දර වූ ආදරේ ප්‍රේමේ ගීතයට තෝතැන්නක් වූ පෙරදින සරසවි පිළිබඳවයි මෙවර චාරිකා සරහන් වැඩසටහන. පෙරදින විශ්වවිද්‍යාලය පිළිබඳව තොරතුරු කියනට සුවිශේෂී කෙනෙක් අද අපි සමග සම්බන්ධ වෙනවා. පෙරදින විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යන අංශයේ ආචාර්ය ලීනා සෙනෙහිවීර මැඩම් ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. චාරිකා සරණ වැඩසටහනට අයබෝන් මැඩම්. අයබෝන්. මැඩම් මේ කැම්පස් එක සැලස්ම ගත්තත් පිහිටීම ගත්තත් හරිම අපූර්ව එකක්. මැඩම් කැම්පස් එක ආරම්භ වෙන්නේ කොයි කාලෙද? එවකට හිටපු බ්‍රිතාන්‍ය ආධිපත්‍ය යටතේ අපි එවකට 1942 කියලා කියන්නේ. එතකොට එවකට හිටපු සර් විලියම්ස් අයිවර් ජෙනින්ග්ස් තමා මේක පටන් ගන්නෙ. එතකොට අයිව ජෙනින්ස් මහත්මයා මං හිතන්නේ 1942 ඉඳලා 55 වෙනකල්ම උපකුලපති ධූරයේ ධර්මයෙන් පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ අති මහත් සේවයක් ඉටු කළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. එතුමා තමා පෙරදෙනිය විශ්වවිද්‍යාලය පටන් ගන්නේ. පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ මඩ විවිධ ශාස්ත්‍රවලින් විවිධ වූ උගතුන් බුද්ධිමතුන් මේ රටට දායාද වෙනවා. මැඩම් ගත්තොත් මැඩම් ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යන අංශයේ මේ විශ්වවිද්‍යාලයේ කොච්චර පීඨ තියෙනවද? දැනට අද වෙනකොට අපිට පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පීඨ 9ක් දක්නට හම් වෙනවා. ඇත්තටම ඔබ කිව්වා වගේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ උගතුන් බිහි කරන තැනක් ඇත්තටම තෝතැන්නක්. ඉතින් මේ තෝතැන්නේ අදට ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ජයගත් උගතුන් බොහෝ පිරිසක් අපිට ඉන්නවා. ඒ අතරේ අපි උගතුන් කියලා කිව්වහම දැන් දේශපාලනයට පිවිසිච්ච උගතුන් පවා පෙරදෙනිය විශ්වවිද්‍යාලයෙන් බිහි වෙලා තියෙනවා. දැන් අපි ඒ බිහිවීමත් එක්ක බැලුවොත් අපට තියෙන පීඨ 9 මෙන්න මේ විදිහයි. ශාස්ත්‍ර පීඨය, ඒ කියන්නේ කලා පීඨය, වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය, දන්ත වෛද්‍ය පීඨය, කෘෂිකර්ම පීඨය, පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨය, ඉංජිනේරු පීඨය, සමසෞඛ්‍ය පීඨය සහ කළමනාකරණ පීඨය කියන පීඨ 9 අධ්‍යයන කටයුතු තමයි මේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ සිදු කරන්නේ දැනට. ඒ වගේම මැඩම් ගොඩාක් කට්ටිය ආදරය කරන ප්‍රිය කරන දෙයක් තමයි මේ පරිසර පද්ධතිය. ඒක හරිම වෙනස් අනිකුත් විශ්වවිද්‍යාල අතර ඉහළම, ඒ කියන්නේ මම හිතන්නේ අංක 1 තියෙන විශ්වවිද්‍යාලය තමයි ස්වභාව සෞන්දර්ය අතින් පෙරදෙනිය විශ්වවිද්‍යාලය. මැඩම් මේකේ අර සම දැන් මේ අපි ආවිල්ලා ඉන්නේ මල් පිපෙන කාලෙට. ඔව්. මේ ගස්වැල් ගැන මැඩම් මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඔව්. දැන් පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පිහිටීම ගැන කතා කරුවොත් ඇත්තටම මෙතන සෞම්‍ය දේශගුණයක් තියෙනවා. ඒ වගේම මෙහි තනලා තියෙන ගොඩනැගිලි පද්ධතිය ගත්තොත් ඒ වගේම දැන් අපි මේ ඉන්නේ විවෘත රංගමණඩලක. ඒතර මේ විවෘත රංගමණඩල කියන සංකල්පය අපිට හම්බ වෙන්නේ ග්‍රීසියේ. ඒතර අපි ග්‍රීසියේ තියෙන විවෘත රංගමණඩල පිළිබඳ පොතපතින් ඉගෙන ගන්නවා. අපි දැක්කා, අපි පොඩි කාලෙත් ඉගෙන ගත්තා. හැබැයි පෙරදෙනිය විශ්වවිද්‍යාලයට පිවිසෙන ඕනෑම පුද්ගලයෙකුට මේ විවෘත රංගමණඩල දකින්නට පුළුවනි ග්‍රීසියේ තිබිච්ච ව්‍යූහය, ඒ ආකෘතිය ඔබට දකින්නට පුළුවනි. එතකොට මේ තනන්නට මූලික වූයේ 1950 තමා මේක තැනුවා කියලා කියන්නේ. එතකොට මෙය හදන්නට ඇත්තටම අපිට දායක වුණේ එදිරිවීර සරච්චන්ද්‍ර
ශූරින්. ඉතින් එතුමාගේ නම තමයි ඔබට මේකට වල කියලා කියනවා. මේ වලට පිවිසෙන ඔබට පළවෙනිම දොරටුව ළඟදී ඔබට දකින්නට හම්බ වෙනවා ඉදිරිමේ සරත් චන්ද්‍ර විවෘත රංගමණඩල. එලිමහන් රංගමණඩල ඔබට දකින්නට හම්බ වෙනවා. ඉතින් මෙතන තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මං හිතන්නේ බිහි වෙච්චි ජයලත් මනෝරත්නලා වැනි ශිල්පීන් කලාකරුවන් මෙතනින්ම බිහි වෙලා මෙතනම දස්කම් පෑ ऐतिहासिक स्थान मे स्थान मट मतकाय मे स्थान मे मेद दाकिन हम रोबरोसिया गस मे गस अतरम मीट वा विशाल तिबुना मालपीपिला तिबुना ये गह दिरा पत्न मे अलुते हिटोप घातमा मे हिटोप गह इति मे मे पारिसर ये मट हितने विदिर तुंदाहकट हरदाहकट आसान पिरीसकट नाट्य बलांगट मेतन पुलवा मे मेद उब दाखिने मेतन तम रंगपयाम सिद्धुकरा इताम सुंदर तोता तम पेरदी विश्वविद्यालय वाल कील की මේක මං හිතන්නේ ශ්‍රී ලංකාවට එනවා නේද පුදුම හතරක් මේක අයිති වෙනවා මොකද අපට දකින්නට හම්බෙන්නේ එකම එලිමහන් රංගමණඩල මේක පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පුදුම හතක් තියෙනවා ඉතින් මේ හතරම මැඩම් එක ඔයාලා අද එකක් යනවා මේ හතෙන් එකක් තමයි මේ ඉදිරිවිර සරච්චන්ද්‍ර එලිමහන් රංග පීඨය කියලා කියන්නේ මං අහලා තියෙනවා මැඩම් මේකේ මේ මෙතන කතා අපේ නළු නිලියන් කතා කරන හඬ ඕනම කියන්නේ මෙතන පල්ලෙහා හිටියත් උඩ හිටියත් මේ හැම දිනාටම එකම විදිහට ශ්‍රවණය වෙනවා කියලා. ඒක තමයි මෙතන තියෙන පුදුමය කියලා. පුදුමය. ඇත්තටම ඔව්. ඒ දැන් පළවෙනියට සරච්චන්ද්‍ර මහත්මයා මෙතෙන් එනකොට මෙතන තිබිලා තියෙන කුඹුරු යායක් කියලා තමයි කියන්නේ. ඉතින් එක තැනකට ගිහිල්ලා මේ අසුර ගහනකොට ඒක හැම තැනටම ඇහෙන විදිහක් දැකපු නිසා තමයි මෙතන සුදුසුයි කියලා එතුමා තෝරගෙන තියෙන්නේ. ඉතින් එවැනි සූක්ෂ්ම බුද්ධියක් තියෙන මිනිසුන් බිහිවීමම මේ රටට මං හිතන්නේ ආශිර්වාදයක් නේද මඩ? හරිම ආශිර්වාදයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට විතරක් නෙමෙයි අපේ ජාතියටම. දැන් අපි ඔයාලා එකන් යන්න යන්නේ. ඉතුරු පුදුම හයට එකක් ඔන්න පෙන්නවා. ඉතුරු හයට දැන් අපි යන්න. නේද මඩ? ඔව් අපි යමු. मम पेर उबट क्यूपरिधि पेरदिनी विश्वविद्यालय तनाट मूलिक वेचि श्रीमत् ऐव जेनिंग्स महात्मा की पिलीरु अभियसाई अभी मे इंदे ओबट पेन मे युमा गे आयु काले तम यदा समस्या तून यदा समस्या हट पहावन कल जीवत्ना मम वोट खाली क्यू वगे यदा समस्या हतलिस्ते कना पहावन काल में मे भूमि यतमा युमा स्पर्श कले ඉතින් එතුමාගේ වර්තමාන උපකුලපතිතුමා මේ උපුල් දිසානායක මහාචාර්ය උපුල් දිසානායක මැතිතුමා අදටත් වාසය කරන උපකුලපති නිල නිවාසයේ තියෙන්නේ මේ අභියසමයි. ඉතින් මෙතුමා තමයි එම නිල නිවසේ ජීවත් වුණේ පළවෙනි වතාවට. ඉතින් ඔබට පේනවා ඇති මේ පිළිරුව ඇත්තටම අයිව ජෙනින්ග්ස් කියන චරිතය ඔබට පේනවා ඇති හරි කාර්යශූර චරිතයක්. මේ මේ ඉරියව්ව ඉදිරිපත් කළ තියෙන්නේ එතුමා ඇවිදගෙන යන වේගයෙන් ඇවිදගෙන යන ස්වරූපය. ඉතින් ඔබට අපිට ගත හැකි ලොකුම ආදර්ශය මේ වගේ ක්‍රියාශීලී පුද්ගලෙක් තමා අපට මේ හේවන හදලා දීලා තියෙන්නේ. ඉතින් එතුමාට වර්තමාන උපකුලපතිතුමාට අපි ස්තුතිවන්ත වෙන අතරේ මොකද මෙවැනි පිළිරුවක් තනන්නට 2018 වර්ෂයේ වගේ මට මතක හැටියට ඉතින් මේ තනන්නට තනලා දුන් එක පිළිබඳ මම මට නම් අතිශය සතුටක් දැනෙන්නේ. ඉතින් එතුමාට මේ වගේම වර්තමාන උපකුලපතිතුමාට වගේම පළවෙනි උපකුලපති විදිහට මෙහි මේම භූමිය ස්පර්ශ කළ අයිව ජෙනින්ග්ස් ශ්‍රීමත් අයිව ජෙනින්ග්ස් මැතිතුමාට අපේ ගෞරව ආදරේ හිමි විය යුතුමයි. මේ වගේ ක්‍රියාශීලී පුද්ගලිකු මේ වගේ චින්තනයකින් හැබි පුද්ගලයෙක් පිළිබඳ අපි අනේක වාරයක් ස්තුතිවන්ත විය යුතුයයි මට හැඟෙනවා. ලීන මැඩම් එක්ක අපි ආවා තවත් ඓතිහාසික ස්ථානයකට. අපි මේ ඇවිල්ලා ඉන්නේ පොළොන්නරුවට. මැඩම් මේ මෙතන පොළොන්නරුව කියලා කියන්නේ ඇයි මැඩම්? මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? මෙතන ඔබට පේනවා බැලුවහම මේ පැරණි නටඹුන් සහිත ගල් කණු කීපයක් දකින්නට හම්බ වෙනවා.
ඉතින් මේක පිළිබඳ ජන ප්‍රවාද ගොඩක් තියෙනවා. ඉතින් එක එක ශිෂ්‍යයන්ගෙන් අපි අහලා දැනගත්තාම විවිධ කතා තමයි අපිට හම්බ වෙන්නේ. ඉතින් එහෙම වෙන්නට පුළුවන් නේ ජනසුති කියන එක හැමදාම එක විදිහට තියෙන්නේ නැ වෙනස් වෙනවා. දැන් මම දැනගත්තු කාරණාවක් තමයි මේ අර පිටපසින් අපිට පෙනෙන ප්‍රධාන පාරේ හතර මං හන්දියක් තියෙනවා. එතෙන්ද දඹුල් හන්දිය කියලා ලු කියන්නේ ඉස්සර. ඉතින් දඹුල් හන්දිය පහු කරලා ඉස්සරහට යනකොට පොළොන්නරුව අපිට හම්බ වෙනවා. මං පැත්තට ඒක ගල්පණු තියෙනවා. ගල්පණු තියෙනවා. මෙන්න ඔන්න පොළොන්නරුව දැන් හම්බ වෙනවා. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි ඓතිහාසික නමක් සහිත ස්ථානයක් වුණත් මෙතන තමයි බොහෝ වෙලාවට මේ ඔබට මේ පෙනෙන විශාල ගස මේකට කියන්නේ ස්ට්‍රයික් ගහ කියලා. ඒ කියන්නේ වර්ජණය කරන ගස වගේනේ අර්ථයෙන් සිංහලෙන් ගත්තාම. ඉතින් දැන් මෙතන තමයි ශිෂ්‍යයෝ තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා රැස්වීම පවත්වන ස්ථානය තමයි මේ. ඉතින් ශිෂ්‍යෝ පමණක් නෙමෙයි ඇත්තටම අපේ අනන්දින කාර්ය මණ්ඩලයේ ඇතැම් අවස්ථාවලදී තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා මෙතන තමයි තෝ තැන්න බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන ඇත්තටම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොළොන්නරුව කියලා කියන්නේ ऐतिहासिक स्थान ऐतिहासिक स्थानीय माता मेदे पेरादिनी विश्वविद्यालय कलागारे कलागारे කලාගාරයේ කියනකොටම අපිට මතක් වෙන්නේ විවිධ ප්‍රාසංගික අංග ඉදිරිපත් කළ හැකි ස්ථානයක් ලෙස. මෙහි ඇතුලේ ඇත්තටම විශාල සංඛ්‍යාවකට වාඩි වෙන්න පුළුවන් විදිහට ආසන හදලා තියෙන්නේ. වර්තමානයේ නම් අපි දේශන පැවැත්වීමත් මෙහි සිදු කරනවා. එතකොට මේ කලාගාරය අර පුදුම හතෙන් එකක් විදිහට තමයි සලකන්නේ. මොකද මෙහි උඩටත්වේ දකින්නට හම්බ වෙනවා පුස්තකාලයක් කියලා කියනවා. මමත් ඇත්තටම තාම දැකලා නැහැ. එතකොට මේ කලාගාරයේ තියෙන විශේෂත්වය තමයි මේක හදලා තියෙන්නේ අර අපි දැකපු වළේ දැකපු ආසන තනලා තියෙන ආකාරයට ක්‍රමකමින් ඉහළට යන පරිදි තමයි ආසන සකසලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන තවත් නූතනේ නම් තියෙන විශේෂත්වයක් තමයි මේ මම පෙරදේ සිද්ධාලේ දැකපු දෙයක් තමයි අපි සේවයේ ඉන්න කාලයේ විශේෂයෙන්ම මියදෙන්නට පටන් වුණොත් එහෙම සේවයේ ඉන්න කාලයේ අධ්‍යයන කටයුතු සිදු කරන මහාචාර්යවරුන් ආචාර්යවරුන් ඒ අයගේ හෙඩ්බෝඩියක ඇත්තටම අරගෙන එනවා මෙතනට කියලා සියලු දෙනාටම ගෞරව කරන්නට ස්ථානයක් ලෙස මේක පසන තනලා තියෙනවා. ඒක විශේෂත්වයක් නෙමෙයි. නමුත් මේ සරසීලී කටයුතු දිහා අපි කල්පනා කරලා බැලුවොත් මේ කලාගාරයේ පිටුපසත් අපිට දකින්නට හම්බ වෙනවා. ඔබට මේ ඉදිරිපස දකින්නට හම්බ වෙනම ඇත්පන්තියක් මේ පිටි වල අතර ඊට පස්සේ ඔබට දකින්නට හම්බ වෙනවා ගල් කුණු කලුණු ඒ වගේම දොරවල් වල ඔබට දකින්නට හම්බ වෙනවා සරසීලී කැටයම් කරලා තියෙන ආකාරයේ මේ සියල්ල ආදේශ කරගත්තේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික රාජධානී පැවැත්වූ අනුරාධපුරයේ පොළොන්නරුව යාපහුව මහනුවර කියන මේ රාජධානී නියල කලාකරුවන් ඉදිරිපත් කරපු තමන්ගේ ශිල්පීය දක්ෂතා පෙන්වපු ඒ අවස්ථා තමයි මේවට ප්‍රතිමූර්තිමත් කරලා තියෙන්නේ. වර්තමානයේ අපට දකින්නට හම්බ වෙන තැනක් ලෙස, ඒ කියන්නේ අපේ ආස්පර්ශක සංස්කෘතික උරුම, අපේ උරුම දකින්නට තියෙන හොඳම තැනක් තමයි පෙරදෙනි විශ්වවිද්‍යාලයේ කලාගාරයේ අවට ඔබට බැලුව දකින්නට හම්බ වෙනවා. පෙරදෙනි විශ්වවිද්‍යාලයේ පුදුමහතෙන් එකක තමයි දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ. කඩලාන ශාකේ මඩ මොකද්ද මේ කඩලාන ශාකේ තියෙන විශේෂත්වය? ඇත්තටම දැන් කඩලාන ශාක අපි දන්න විදිහට වැවෙන්නේ වතුර තියෙන ප්‍රදේශයකනේ. දැන් නමුත් මේ ගොඩබිම, මේ ගොඩබිමේ තියෙන කඩලාන ශාකයක් ගොඩබිමේ දකින්නට හම්බ වෙන මං හිතන්නේ අවස්ථාවක් තමයි මේක. ඒක තමයි තියෙන විශේෂත්වය ඇත්තටම. මේකේ සුදු පාට මලක් පිපෙනවා නේද මඩ? ඔව් සුදු පාට මලක් තියෙන අර බලන්න දැන් අපිට පේනවා මේ නීමැස්සෝ ඇවිල්ලා මලෙන් ගොන් ගන්නවා. ඉතින් ඒක හරි විශේෂ අවස්ථාවක් විතරක් නෙමෙයි. ඉතින් මේකේ හරියට ඉන්නවා බමරු, ඒ වගේ මීවද බැඳලා. ඉතින් හරි සුන්දර අර සුන්දරත්වයට තව අලුත්ම දෙයක් එකතු කරන පුදුමයක් එකතු කරන ශාකයක් විදියට මෙයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආසන්නයේම මැඩම් පීඨයේ ආසන්නයේම පීඨයේ ආසන්නයේම ඉන්න බව තමයි අපට පේන්නේ.
අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ කලා පීඨයට ඇත්තටම ශාස්ත්‍ර පීඨය මගේ පීඨය මේ ඉතින් අපිට ඔබට දකින්නට හම්බ වෙනවා මේ පැරණි මම අර කලින් කිව්ව ඓතිහාසික ස්ථානවල තියෙන කලාකෘති තමයි මෙතෙන්ට ආදේශ කරලා තියෙන්නේ දැන් මේ අපිට මේ දකින්නට හම්බ වෙන hina වෙලා ඉන්නේ සිංහයාගේ පිළිරුවක් ඉතින් මේ සිනාමුසු මුහුණින් යුතු සිංහයා ආසියාවට ඇත්තටම විශේෂයි ඉතින් අපිට මේක යාපහුවේදී ඔබට යාපහුවට ගියොත් දකින්නට හම්බ වෙනවා අර සෝපාන පෙළේ ඔබට දකින්නට හම්බ වෙනවා දෙපස ඉන්නවා මේ වගේ සිනාවෙච්ච සිංහේ ඒ වගේම රුපියල් 10ේ කොළයේත් අපිට දකින්නට හම්බ වෙනවා මේ සිංහාගේ පිළිරුව දැන් මේ සිංහයා hina වෙලා බලාගෙන ඉන්නේ ඇත්තටම බලන්නකෝ දැන් අර මෙතන ඉදිරිපසින් තියෙන ගෙම්බා කැන්ටින් එක. ඉතින් ඇයි මේකට ගෙම්බා කැන්ටින් කියලා කියන්නේ? ඒකටකින් විවිධ කතා ඒක ඇතුලේ තියෙනවා. ඉතින් මම අහලා තියෙන විදිහට මේ පළවෙනියට මෙතන කැන්ටින් එකක් හදන්න කලින් මෙතන තිබිලා තියෙන විශාල වතුර වළක්. ඉතින් මේ වතුර වළ පුරවලා කැන්ටින් එකක් හදන්න ගියාම කණු දාලා තමයි හදලා තියෙන්නේ. ඒ අර කණු වල හිටගෙන ඉන්නකොට නිකන් පෙනිලා තියෙන ගෙම්බෙක් වගේලු. ඉතින් ඒ නිසා මේකට ගෙම්බා කැන්ටින් එක කිව්වා කියලා කියනවා. මේක ශිෂ්‍යෝ ඇත්තටම කෑම කන කැන්ටින් එක. ඒ වගේම තව ජනප්‍රවාදයේ තියෙන කතාවක් මට ශිෂ්‍යෙක් කිව්වා මේ මේක ඇතුලේ වැඩ කරාලු මේ බිරිඳක් සහ ස්වාමියෙක් ඉතින් ඒ දෙන්න ආදරයට කතා කරගත්තේ ගෙම්බා ගෙම්බි කියලා. ඉතින් ඒ නිසා මේකට ගෙම්බා කැන්ටින් එක කියනවා කියලා මම අහලා තිනවා. ඉතින් මේ ගෙම්බා කැන්ටින් එකට පිටිපස්ස තමයි අර ඔබ හැම වෙලාවෙම දකින කහපාට මල් පිපෙන විශාල ගස අපිට දකින්නට හම්බ වෙන්නේ. ඒ ගසේ දැන් මේ අවුරුද්දේ මල් පිපිලා නැහැ තාම. ඒ ගස තියෙන්නේ මේ ගෙම්බා කැන්ටින් එක අසලම ගොඩනැගිලි අසලමයි. එතකොට මේ සිනාමුසු මුහුණින් යුතු සිංහයා දැකීමෙන් ඇත්තටම මේ කලාපීඨයට පිවිසෙන අප හැම දෙනාගේම සිත් සතන් බොහොම සතුටින් නිපිලී යන විදිහක් තමයි මට නම් පේන්නේ මේ භාව ප්‍රකාශන. ඉතින් මේ නැත්තරම අර පැරණි තැනකට අපි ඇතුල් වෙනවා වගේ මට මතකයි මගේ ගුරුවරයෙක් එක දසක් ව මෙහි ඉගෙන ගත්තේ නැති ගුරුවරේ. පෙරදින දෙනකොට ඇත්තනම දැනෙන්නේ නිකන් උසාවියකට යනවා වගේ දැනෙනවා කියලා කිව්වා. එච්චරකට මේ ගම්බීරයි කියන එක නේතනින් පැහැදිලි කරන්නේ. මේ සිංහයින්ගෙන් ඇත්තනම් ප්‍රතිමූර්තිමත් කරන්නේ අපේ ඓතිහාසික කලාකරුවාගේ කලාවේ අගය. පෙරදෙන විශ්වවිද්‍යාලයේ තවත් පුදුම හතෙන් එකක තමයි ඉන්නේ. අපි මේ ඉන්නේ මැඩම් අක්බර් පාලමේනේ. ඇයි මැඩම් මේක පුදුමයක් වෙන්නේ? අපිට හිතුනහම දැන් බලන්නකෝ මේ ගලාගෙන යන්නේ මහවැලි නදිය. ඒතර මහවැලි ගඟ අපට තියෙන දිගම ගඟ ලංකාවේ. අපිවත් ස්පර්ශ කරමින් තමයි ගලාගෙන යන්නේ. එතකොට මෙහි තියෙන විශේෂත්වය තමයි මේකට නම දීලා තියෙන අක්බර් පාලම කියලා. එතකොට ඒකටත් හේතුවක් තියෙනවා. මොකද මේ විශ්වවිද්‍යාලයේ තනන්නට මේ භූමිය ලබා ගැනීමට මේ වෙහෙස දැරු එක් පුද්ගලෙක් තමයි අක්බර් කියන විද්වතා. ඉතින් එතුමාගේ නමින් තමයි මේක මේ හඳුන්වලා තියෙන්නේ. සහ ඒ වෙනුවෙන් මේ පිරිමි ළමයින්ගේ නේවාසිකාගාරයකුත් තියෙනවා ඉංජිනේරු පීඨයේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි ඉංජිනේරු පීඨයේ සහ කලා පීඨයේ යාකරන පාලම තමයි මේ අක්බර් පාලම. ඒ වගේම මඩම් මම අහලා තිනවා මේ පෙරදින සරසවියෙන් පළවෙනිම පාස් අවුට් වෙච්ච ඉංජිනේරු පීටේ ශිෂ්‍යන් විසින් තමයි මේ පාලම නිර්මාණය කරා කියලා කියන්නේ. මම කතාවුත් මම අහලා දෙනවා. ආ හා හා. ඒ නිසා ඉතින් මේක ඇත්තටම අති විශේෂ විදිහක් තමයි අපිට දකින්නට හම්බ වෙන්නේ. තාමත් තියෙන අක්බර් පාලම උඩනේ. ඉතින් අපිට පේනවා මහවැලි නදිය ගලාගෙන යනවා. මෙතන තියෙන විශේෂත්වයක් තමයි මේ පෙම්මුතුන්ගේ පාරාදීසය හැදිලා තියෙන්නේ මේ මහවැලි ගඟ ඉවුරේ තමයි. ඉතින් ආදරය ප්‍රේමය ගැන කතා කරන්න හොඳම පරිසරයක් තමයි මෙතන මේ ඇත්තරම මේ මවලා තියෙන්නේ. මෙතනදී ඉතින් ආදරය ප්‍රේමය දයාව කරුණාව ඔය ඔක්කොම එකතු වෙනවා වගේම බොහෝ විරසක දේවලුත් වෙන්නේ ඔතනම තමයි මට හිතෙන්නේ. දැන් අපි කොච්චර ගීත ලියවිලා තියෙනවද මහවැලි නදිය හන්තාන කඳු වැටිය ඊට පස්සේ අපි අහලා තියෙනවානේ අර සමහර දේවල් ගුලි කරලා දාන්න කියලා තියෙනවා මහවැලි නදියට. දැන් මේවැනි ගීත මේවට තේමාව ගොඩනැගිලා තියෙන්නේ මේ පරිසරයේ තමයි.
ඒ නිසා තමයි මෙහි තියෙන විශේෂත්වය ඒ වගේම මේ සීතල හුළඟ වතුර ගලාගෙන යන නිසංසල වතුරේ හඬ මේ ඔක්කොමත් එක්ක එකතු වෙලා තරුණ තාරුණ්‍යයි ප්‍රේමය මෙතන තමයි තෝතැන්න වෙලා තියෙන ප්‍රේමයට තෝතැන්න වෙලා තියෙන තැන තමයි මේ අපි ඉන්නේ पेरादीन विश्वविद्यालय इंजीनियर पीठे तब मे मोहदे अभी रेलाइन मे इंजीनियर पीठे पुदुमहते निकाक्तना अखबार बरादे की लगी अवसर पुदुमहते निकाक मे इंजीनियर पीठ तीरा पेरादीन विश्वविद्यालय तब पुदुमहते इकदाने कदम मे घाट की हिच घाट की මේකේ හරි අපූර්ව කතාවක් තියෙනවා මේ තමයි මේ කපල් හතකට මෙහෙම වාඩි වෙලා ඉන්න පුළුවන් මේ ගහේ එකිනෙකාට පේන්නේ නැතු. හැබැයි මේකේ එක තනක් තියනවලු ඒ තන එතන ඉඳලා මේ එතන ඉඳලා බැලුවොත් හත් දෙනාම පේනවලු. ඉතින් හරි අපූර්ව සුන්දර ස්ථානයක් පෙරදින විශ්වවිද්‍යාලයේ තියෙන පුදුම හතෙන් එකක්. හිච් ගහ පෙරදින විශ්වවිද්‍යාලයේ තියෙන පුදුම හතින් තවත් පුදුම තැනකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ ගල්ලංගුරු දාවනපතේ. ඇත්තටම මේ ගල්ලංගුරු දාවනපතේ මේ අනිකරොම ගල්ලංගුරු වලින් තමයි මේ දාවනපතේ කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ මේ වගේ තැනක් මේ ගල්ලංගුරු වලින් මහදපු දාවනපතයක් තියෙන්නේ පෙරදින විශ්වවිද්‍යාලය විතරයි. තමල් එහෙම නම් එනවා ඉතින් ප්‍රැක්ටිස් කරන්න හැමදාම. पेरादीन विश्वविद्यालय किट्टुम तनक इतें गोडक शिशु शिष्यावान ट्रेन के नोना सरसवीवने बेलतमाय विश्वविद्यालय इतें अभी आवा कैंपस के रापी सरसवीवने स्टेशन के वलंडा इवागी मुरसामल रिसर तीरनी यकागिफाल इलेंगटेन यकागिफाल मन यकागे पालम किया तमें यकागे पालम तीन Thank you.
පෙරදින විශ්වවිද්‍යාලය ගැන තොරතුරු කියන්නට පැමිණි ගමනේ පුදුම හතින් මඩම් දැන් අපි හයක්ම ඉවර කරලා අවසාන පුදුමේ ළඟට තමයි මේ ඇවිල්ලා ඉන්නේ සනාතන මන්දිරේ සෙනට් එක කියලා අපි කියනවා වැඩි මෙතන තියෙන පුදුමේ මොකක්ද සනාතන සභා මන්දිරේ කියලා කියන්නේ පරිපාලන කොටසක්ද එතකොට මෙහි ඇතුලේ තමයි උපකුලපතිතුමාගේ කාර්යාලය නියෝජ්‍ය උපකුලපතිතුමාගේ කාර්යාලය ප්‍රධාන ලේකාධිකාරීතුමාගේ කාර්යාලය ඒ වගේම පරිපාලන කටයුතු සිද්ධ කරන්නේ මේ බිල්ඩින් ඇතුලේ මේක තියෙන විශේෂත්වය තමයි ගල්කුළුණු මත තමයි මේ බිල්ඩින් හදපේ මේ ගොඩනැගිලි හදලා තියෙන ගල්කුළුණු මත ඉතින් මේකේ උඩපත් සිට පුස්තකාලයට පිවිසුමක් තියෙනවා ඒක පුස්තකාලයේ සිට සනාතන සභාව මන්දිරේ ඉන්නකම් වෙනවා දැනට දුර දීප්ත නොවුනාට එහෙම සමාජයක් තියෙනවා ඒකම තමයි පුස්තකාලයේ සම්බන්ධ වෙලා තියෙන මේ බිල්ඩින් සම්පූර්ණ ගොඩ පෙරදින විශ්වවිද්‍යාලය පිළිබඳව තොරතුරු ඔබට කියන්නට චාරිකාසරණ වැඩසටහනේ මේ සම්පූර්ණ විශ්වවිද්‍යාලය ගැන විස්තර අපිට කියන්නට මේ කටයුතු සියල්ල සම්බන්ධීකරණය කරලා සෙනෙහිවිර මැඩම් අපිට සම්බන්ධ කරලා දීලා මේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරේ පෙරදින විශ්වවිද්‍යාල ශාඛාවේ කළමනාකරතුමිය අපේ ශෂිකා ජයවීර මහත්මිය ශෂිකා මිස්ටර් ඇති විශ්වවිද්‍යාලය පිළිබඳව යමක් කියන්නට අවසංජීව ඇත්තටම අපි මේ ශාඛාව පිහිටලා තියෙන මේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිසරය ඉතාමත් සුන්දර පරිසරයක්. මේ විශ්වවිද්‍යාල භූමිය අක්කර ගණනාවක විහිදී පවතිනවා. ඇත්තෙන්ම මේක පුණ්‍ය භූමියක්. මම එහෙම සඳහන් කරන්නේ මොකද සෑම වසරකම උගතුන් දහස් ගාණක් සමාජයට දායාද කරන පුණ්‍ය භූමියක් තමයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය. ඉතින් මේම විශ්වවිද්‍යාලයේම අධ්‍යාපනය ලැබලා අපි ලංකා බැංකු මාතාවිය යටතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකාර විදුය විදිහට මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට වගේම සිසු දරුවන්ට මට මූලිකමේ වශයෙන් එයාලගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරලා දෙන්න ලැබීම මට ලැබුණු දායාදයක් විදිහට මම විශ්වාස කරනවා. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයේ මේ මාර්තු මාසයේ අග වෙද්දි මල් පිපෙන කාලය උදා වෙනවා. ඒ කියන්නේ වසන්ත කාලය උදා වෙනවා. ඉතින් ඒහි තියෙන මේ සුන්දරත්වයේ වගේම අනිකුත් විශේෂ දේවල් පිළිබඳව අපි මේ ශාකා පද්ධතියේ සියලුම දෙනාට මේ දේවල් දෙක ගන්න අවස්ථාවක් උදා කළ දුන්නට සංජීව වට ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාගේ මේ හැකියාවල් තවදුරටත් වර්ධනය වෙන්න කියලා අපි ශාකාව හැමෝම වෙනුවෙන් මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මැඩම්ටත් බෙහෙවින් ස්තුතියි අපේ ඉල්ලීම් පරිදි මේ වැඩසටහනට සංජීවට පූර්ණ සහයෝගය ලබා දුන්නට. විශේෂ සතුටු වෙනවා මොකද පරිසරයට ආදරය කරන මිනිසුන් බිහිවීම පිළිබඳ පරිසරයට ආදරය කරන මිනිසුන් දැකීම පිළිබඳ මා අද අතිශය සතුටටපත් වුණා. ඇත්තටම සංජීව මහත්මිය ඇතුළු අනිත් දෙදෙනාටත් බිහිවීම අපි ස්තුතිවන්ත වෙනවා. පෙරදින විශ්වවිද්‍යාල පරිසරයට ඇවිල්ලා මෙය ලෝකයට කියන්නට දරපු උත්සාහයට. ඉතින් පෙරදින විශ්වවිද්‍යාලය පිළිබඳව අපිට අද මේ තොරතුරු ඔබට කියන්නට අපිට අවස්ථාව උදා කරේ ශෂිකා මිස්ගේ ඒ සම්බන්ධීකරණ කටයුතු අතරේ පෙරදින විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ලලිත කලා අධ්‍යයන අංශයේ ආචාර්ය ලීනා සෙනෙහිවිර මැඩම් මැඩම්ට කෘතගුණ පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඉතින් මැඩම් පිටින් නැත්තම් මේ වැඩසටහන අපිට මේ විදිහට සාර්ථකව කරන්න හම්බෙන්නේ නැහැ. මැඩම්ට ඒ වගේම ශෂිකා මිස්ටර් ආචාර්ය කසරන් වැඩසටහන අපි කෘතගුණ පූර්වක ස්තුතිවන්ත වෙනවා. ඉතින් ලංකාවේ තවත් මෙවන් වූ සොඳුරු ඉසව්වකින් නැවත ඔබව මුණගැසෙන බලාපොරොත්තුවෙන් මෙවර වැඩසටහනේ ඔබගෙන් සමුගෙන යනවා. ස්තුතියි.